Enjoy 1% merchant commission when you accept LankaPay cards. Contact these banks today. මමත් දැක්කා මාධ්‍යවලේම සිදුවීමක් වාර්තා වෙලා තිනවා මම හිතන්නේ ඒ ජනතාවට වැරදි මතයක් යවලා තිනවා එමන් නැත්නම් බුරු කටකතාවක් යවලා තිනවා මම බණ්ඩාරවෙල එන නිසා පෝලිං වෙනස් කරා කි. පළවෙනි කාරණේ තමයි අපි යම් කිසි කාර්යයකට රාජකාරී මට්ටමින් හෝ පෞද්ගලිකව යනකොට අපි කිසිසේත් සාමාන්‍ය ජන ජීවිතයට අපහසුතාවයකට පත්වෙන විදියට අපි උත්සවයක් හෝ වැඩසටහනක් අපි සංවිධානය කරන්නේ නැහැ. ඒ නිසා කිසිසේත් යම් කිසි ක්‍රමවේදයක් තිබ්බනම් ඒ ක්‍රමවේදය වෙනස් කරන්න ඒ උත්සවය නිසා හෝ අපි යන හේතුවක් මත සිදු කරන්න අපි කවදාවත් ඉඩ තියන්නේ නැහැ. මෙය සම්පූර්ණයෙන් හුදෙක් මඩගැසීම සඳහා මේ ජනතාව නොමග යැවීමක් සහ බොරු ප්‍රචාරයක් යැවීමට ගත්ත උත්සාහයක් විදිහට තමයි අපි දකින්නේ. ඉතින් එක පැත්තකින් අපි කනගාටු වෙනවා මේ තියෙන තෙල්ලිංගියක් දෙක අද මේ රටේ ජනතාවට පෝලිමේන සිද්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳව මම හිතන්නේ අපි සමාවිල්ලනවා වගේම අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා ක්‍රමානුකූලව මේ ජනතාවට සහන සපයන්න වගේම මේ පෝලිං නැති කළා සාමාන්‍ය තැනට මේ ජන ජීවිතය රැගෙන එන්න. මේක මේ අයියේ වෙච්ච කාරණයක් නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ පැවතගෙන ආපු ක්‍රමවේදයක් මත වගේම ලෝක තෙල් මිල ඉහළ යාම ලෝකයේ තෙල් හිඟය සහ අපේ රටේ තියෙන ඩොලර් වල අඩුපාඩුකම් නිසා ඇතිවෙච්ච සිදුවීම. එසේ වෙතත් මෙය ඉතාමත් ඉක්මනට සාමාන්‍ය තත්ත්වයට ගෙන එන්න අවශ්‍ය පියවර අධිකව ජනාධිපතිතුමාත් අගමැතිතුමා ආණ්ඩුව මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර සම්බන්ධතා උපයෝගී කරගෙන මිත්‍රශීලී රටවල් එක්ක සාකච්ඡා කරමින් මේ අවශ්‍ය තීන්දුව තීන්දුව අරගෙන මේ වෙනකොට වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. අපි මේවා ඇතුළේ යම් කිසි පිරිසක් උත්සාහ කරනවා දේශපාලන වාසි ලබා ගන්න. මේක මේ දේශපාලන වාසි ලබා ගන්න කටකතා පතුරවන්න ඕනේ වෙලාවක් නෙවෙයි. කටකතා පතුරවලා ජනතාව පිටකර කරලා ගිනි තියාගෙන ජීවිත නැති කරගෙන දේශපාලන ආණ්ඩුගත යුගය දැන් අවසන්.